සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ සසකක බක්කේ උට්ටි සූත්‍රයෙන් විවිචා උපමත තරසෙට්ටා උපපන්නා වූ සියුතේ අතුරින් විද්‍යාව ශ්‍රේෂ්ඨය යන බුදුවදන තේමා කොට ගලමින් ක්‍රිස්තු වර්ෂ 1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි විද්‍යුතේ පිරිවෙන වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මාලිකා කන්දේදී ආරම්භ කළ ලදී. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන අගනගරය තුළ මැදිකත වූ ශ්‍රී ජයවර්ධනපුර විදුපිට ප්‍රවිෂ්ඨ ලැබීමට වාසනාවන්ත වූ නවක උපසම සාදරයෙන් පිළිගනිමු. වර්ෂ 1958 අංක 45 ධර්ම විශ්වවිද්‍යාල මණ්ඩල යටතේ විද්‍යුත් පිරිවෙන විශ්වවිද්‍යාලයක් තත්ත්වයට උසස් කළ අතර ඒ අනුව 1959 පෙබරවාරි 18 වන දින නැවුම් ආරම්භ වීමෙන් විද්‍යුත් විශ්වවිද්‍යාලය ලෝකයට දායාද විය. ශ්‍රී ලංකාවේ දෙවන විශ්වවිද්‍යාලය වෙන නිදහස් ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය වූ විද්‍යුත් විශ්වවිද්‍යාලයේ ප්‍රථම විශ්වවිද්‍යාලාධිපති ලෙස සාහිත්‍ය චක්‍රවර්ති රාජකීය පඬිතුක අතිගෞරව වැලිහිටියේ ශ්‍රී සෝරත නාහිමියන් පත් වූහ. මුල් කාලීන බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රමුඛ කොටගත් පිරිවෙනක් වූ විද්‍යෝදය භික්ෂුන් වහන්සේලාට සහ පසුව ගිහි පිරිමි පාර්ශ්වයන්ටද අධ්‍යාපන අවකාශය ලබා දුනි. ඉන්ඩොනෙසියාවේ 66-67 අධ්‍යන වර්ෂයේදී ශිෂ්‍යාවන් සඳහා ප්‍රථම වරට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීම විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන අවස්ථාවකි. එවක් පටන් මේ දක්වා දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකීය සිසු කැලට සිප්පහස ලබා දෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විරාජමානව සිටී. මේ ඔබට දිස්වනුයේ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු වල කේන්ද්‍රස්ථානය වන ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයයි. විශ්වවිද්‍යාල පරිපාලනය තුල ඉහළම තනතුර කුලපති තනතුරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වර්තමාන කුලපති තනතුර ඔබවනු ලබන්නේ අතිපූජ්‍ය ආචාර්ය ඉද්දේපාණී ධම්මාලංකාර මහනාහිමියන් විසිනි. මෙම කුලපති තනතුර ගරු තනතුරකේ විශ්වවිද්‍යාලය මෙහෙවන නැතහොත් අධ්‍යන අනධ්‍යන මෙන්ම ශිෂ්‍ය ප්‍රජාව උදෙසාද පරිපාලන කටයුතු මෙහෙවන තනතුර වන්නේ උපකුලපති තනතුරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර වර්තමානයේ හොබවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියන ගේමැතිතුමායි. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයට ප්‍රවිෂ්ඨ වන ඔබ සියලු දෙනාට එතුමාගේ සුභාශිංසනයයි මේ. අයිබෝන් අප විශ්වවිද්‍යාලයේ සියලුම මහාචාර්ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු ගරුතර ස්වාමින්ද්‍රයන් වහන්සේ සියලු දෙනාගේම අවසරයි. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු समस्त अध्ययन कार्य मंडल एक्म अद दिन अपे विशेष अमुत्तन्वन दिदास्विस्स विषयक खंडाय मे पलमु असरे सियलुम शिष्य शिष्यावन गेंद ओंगे दिमोपियान सहोदर सहोदरयन एतुलु सियलुम खंडाय मे मम प्रथमेन्म अवसर इल्लनो एत्तेक्कम मानव शास्त्र समाज विद्या पीठये ज्येष्ठ सहकार लेखाधिकारी तुमिय सह ऐगे खंडायमत मूल्य सहकार मूल्याधिकारी तुमिय तुले ऐगे खंडायमत अनाध्यन कार्य मंडले सिद्धनागे मत अवसराय अद दिन मम विश्वास करन विधि हट श्री जयवर्धनपुर विश्वविद्यालय अतुलत्तन
ඔබ සියලු දෙනාගේම ඉතාමත්ම අමරණීය දිනයක්. අපි කවුරුත් දන්නවා 2020 වර්ෂයේ මාර්තු මාසයේ ඉඳගෙන අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකයේම මේ COVID-19 වසංගතය නිසා විවිධ අර්බුද නිර්මාණය කරගෙන තියෙනවා. නමුත් අපි විශ්වවිද්‍යාල පද්ධතියෙන් විදියට ඉතාම වාසනාවන්ත වෙනවා. මේ COVID-19 අර්බුදයේ තියෙද්දි විශ්වවිද්‍යාල වල බොහොමයක් වැඩ කටයුතු අපිට බොහෝ දුරට නිමා කරගන්න හැකි වුණා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා එහි ප්‍රතිඵලයක තමයි අද අපි සියලු දෙනාම අත්විඳින්නේ. විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා නැත්නම් ශාස්ත්‍ර පීඨ ලංකාවේ 15ක් පමණ තිබෙන අතර ඒ සියලුම පීඨ අතරින් මං හිතන්නේ ප්‍රථමයෙන්ම මෙම කණ්ඩායම ඔබ කණ්ඩායම තමයි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්නේ. ඒක ඉතාමත්ම වාසනාවන්ත තත්ත්වයක්. බොහෝ අවස්ථාවලදී අපේ විශ්වවිද්‍යාලයේ දැනට පීඨ 10කට මේ වර්ෂයේදී අපි සිසුන් ඇතුළත් කරගන්නවා පශ්චාත් උපාධි පීඨයත් සමග APN undergraduate studies නැත්නම් උපාධි අපේක්ෂකයන් විදිහට අපි පීඨ 9කට දරුවන් ඇතුළත් කරගන්න එයින් මම විශ්වාස කරන විදිහට සාමාන්‍යයෙන් වෙනදට අනිකුත් පීඨ බොහොමයක් ආරම්භ කරත් ශාස්ත්‍ර පීඨේ ආරම්භ කරන්නේ තරමක් පසු අවස්ථාවක. නමුත් මේ අවුරුද්දේදී මුලින්ම අපි ආරම්භ කරන්නේ ශාස්ත්‍ර පීඨේ අධ්‍යාපන කටයුතු. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා අද දින ඉඳන් මේ විශ්වවිද්‍යාලයත් එක්ක එකට ගතු වෙන ඔබ වසර 3කින් නැත්නම් වසර 4කින් ඔබගේ උපාධිය අරගෙන මේ විශ්වවිද්‍යාලෙ නික්ම යාවි. මමත් මේ ශාස්ත්‍ර පීඨයේ බොහෝම දිනෙකුත් අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙම උපාධිය හදාරා උපාධි සමතුන්. ඒ නිසා මම පුරවුතවරයා විදිහට තනි පුද්ගලයෙක් නෙමෙයි. මෙතන ඉන්න පීඨාධිපතිතුමා සහ ආචාර්ය මණ්ඩලය අපි තනිව වැඩ කටයුතු කරන්නේ. අපිත් එක්ක ලක්ෂයක් තරම් වූ ඉතා විශාල අපේ විශ්වවිද්‍යාලයෙන් නික්ම ගිය ආදි විද්‍යාර්ථයන් සිටිනවා. අපි ඒ සියලු දෙනා සමග තමයි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි සියලු දෙනාගේම ආදි විද්‍යාර්ථයන් සියලු දෙනාගේම සුභපැතුම් අපි මුලින්ම ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇතුළත් වීම මං හිතන්නේ හීනයක් ගොඩක් දෙනෙක්ගේ. මේ සඳහා අපි විශේෂ කාලයක් වැය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ නමුත් ඔබ අද එන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ඒක මේක පාසලට වඩා හුඟක් වෙනස්. පාසලකදී අපි හුඟක් කාලයකට කතා කරන්නේ අධ්‍යයන කටයුතු පමණයි. නමුත් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන කටවල අමතරව අපි සමාජය ගැන සමස්ත විශ්වයේ දැනුම ගැන අපි බොහෝ විට අවස්ථාවලදී කතා කරනවා. ඉතින් පාසලකට වඩා සංවාද විවාද වාද බොහෝ විට විශ්වවිද්‍යාලය තුල පවතිනවා. ඉතින් මම විශ්වාස කරන ඔබ සියලු දෙනාවත් ඒ වලට සහභාගී වෙමින් ඔබගේ දැනුම තවදුරටත් වර්ධනය කරගනීවි කියලා. මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ පීඩාගත්තුමා ඇතුළු ඒ සමස්ත අධ්‍යයන කණ්ඩායම ඉතා විශාල මහන්සියක් සිදු කරලා මදන මෑත කාලයේදී ඔබගේ විෂය නිර්දේශ සියල්ලක්ම බොහෝ විට වර්තමානයේ පවතින ආරක්ෂා වලට යම් උත්තරයක් ලැබෙන විදිහට විශේෂයෙන්ම IT දැනුම වැඩි කර ගැනීමත් ඉංග්‍රීසි දැනුම කුසලතාවයෙන් වැඩි කර ගැනීම සඳහා යම් විශාල කාර්යභාරයක් නැත්තම් කාලයක් ඔබගේ අධ්‍යයන කාලෙන් වෙන් කරලා තියෙනවා. මම මේක ඉතාමත් වැදගත් දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ නිසාම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයත් අර අපි කලින් පෙර තිබුණු විභූතිය ක්‍රමක්‍රමයෙන් නැත්තම් පෙර තිබුණු தত্ত্বය ක්‍රමක්‍රමයෙන් ළඟා කරගමින් තියෙන්නේ. ඒ නිසා එවැනි පීඨයක වසර 3ක් හෝ 4ක් පැමිණ මේ ගත කරලා අපේ අනිකුත් පීඨ තියෙන දරුවන් එකට එකතු වෙලා සමාජය ගැන දැනගෙන විශ්ව දැනුමකින් සහිත ශිෂ්‍යයෙක් තමයි අවුරුදු 3කින් නැත්තම් ශිෂ්‍යාවක් තමයි අවුරුදු 3කින් හෝ 4කින් නික්ම වෙන්නේ. ඔබ නික්ම යන්නේ නිකම්ම නිකං කොටස නෙමෙයි. මම කලින් කිව්වාගේ ඔබ එකතු වෙන්නේ ආදි විද්‍යාර්ථයන්ගේ ගොන්නට. ඉතින් අද දින ඔබ මෙහෙම සිටියත් මම විශ්වාස කරනවා හරියටම තව වසර 3කින් හෝ 4කින් පැවැත්වෙන උපාධි ප්‍රධාන උත්සවයේදී තාමත්ම ආඩම්බරකාර උපාධිධාරියෙක් බවට ඔබපත් වේවි කියලා. සා ඔබගේම යුතුකමක් තමයි මේ සමාජය තුළ තියෙන ඔබ පිළිවන් තියෙන සරසවි ශිෂ්‍යයා පිළිවන් තියෙන දුර්මත නැති කිරීම. අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට මේ සඳහා කැපවීමෙන් වැඩ කරනවා. අපි තාමත්ම මහන්සි වෙනවා. මහන්සි වෙලා අපි මේ රටේ නැවතිලා මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් තමයි අපි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්
අපි ඉතාම කැපවීමකින්ම තමයි ඔබට මේ සිළු අධ්‍යයන කටයුතු කරලා දෙන්නේ. ඒ නිසා ඔබගේත් අවශ්‍යතාවයක් තමයි මේ අපි විසින් ලබා දෙන දැනුම නිසි විදිහට ලබාගෙන ඒ විදිහට තමයි ඔබ ඔබ දියුණු වෙලා සමාජයට වැඩදායක පුරවැසියෙක් වීම වෙන්නට අවශ්‍ය සියලුම අඩිතාලම ඔබට අපි යොදා දෙනවා. නමුත් පෙර වර්ෂවලට වඩා ඔබගේ මං හිතන්නේ අධ්‍යයන කාලේ තරමක් වෙනස් වේවි. අද මේ නම්නී කරන වැඩසටහනත් වෙනදාට නම් අපි විශ්වවිද්‍යාල ළමයි ගෙන්නලා දෙමව්පියෝ ගෙන්නලා යම් කිසි විශාල මහන්සියක් අරගෙන කරනවා. හැබැයි ඒක හුඟක් කරලා අපි දැකලා තියෙන තරම්ම සාර්ථක තත්ත්වයක් නෙමෙයි කියලා. මොකද විශ්වවිද්‍යාලයේ අලුත් ඔබට පරිසරයේ අලුත් එවැනි තැනකදී බොහෝ විට ළමයි අපි කියන දේවල් ගැන තරම් තැකීමක් කරන්නේ නැහැ. නමුත් අද දැන් ඔබ ඉන්නේ ඔබගේ ගෙදර නැත්තම් ඔබගේ ආසන්නයේ තියෙන ඥාති නිවසක ඉඳන් තමයි මේකට සවන් දෙන්නේ. ඉතින් ඔබ හුඟක් සංසුන් වෙ ඉන්නේ. ඔබ ඔබ බීතියටපත් වෙලා නැහැ. මොකද විශ්වවිද්‍යාලයට එනවා කිව්වම් බොහෝ දරුවන් නවක වදය තියනවා කියලා බයින් සිටින්නේ. හැබැයි අපි දන්නවා ශ්‍රී ජයතුරු විශ්වවිද්‍යාලේ දැන් අපි නවක වදය කියන එක බොහෝ දුරට තාමත්ම අවම මට්ටමට සීමා කරලා තියෙනවා. ඒ නිසා ඔබ සිතනවා මතක තියාගන්න දැන් ඔබට කිසිම ජේෂ්ඨ ශිෂ්‍යයට අඩත්තේටකම් කරන්න බෑ. ඔබට කිසිම ජේෂ්ඨ ශිෂ්‍යයෙක්ට පරුෂ වචනෙන් ඔබට කතා කරන්න බෑ. එවැනි යම් අපහසුතාවයකට ඔබ පත් වුණොත් ඔබට දැන් ඉතාම පහසුවෙන් පුළුවන් මේ පිළිබඳ පැමිණිලි කරන්න. මේ පිළිබඳ පැමිණිලි කරන්න පුළුවන්. මේක ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට පැමිණිලි කරන්න පුළුවන්. ඔබ පැමිණිල්ලක් ඉදිරිපත් කළොත් මතක තියාගන්න ඕනේ ජේෂ්ඨ ශිෂ්‍යයාගේ නම අවම වශයෙන් ඔබේ රූපේ දැන් ඉතාම පහසුවෙන් ඔබට රූපේ ඉතාම පහසුවෙන් ඔබේ දුරකථනයේ භාවිතා කරලා මේවා රෙකෝඩ් කරන්න පුළුවන්. මේ සියලු දේවල් මේ තාමත්ම පහසුයි මේ හැම දෙයක්ම. එහෙම දෙයක් සිද්ධ වුණොත් මම විශ්වාස කරනවා මේ භූමිය තුල එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපිට ජේෂ්ඨ ශිෂ්‍යයන් මේ අපේ පවතින ශිෂ්‍ය සංගම් සහතිකයක් දිලා තියෙන ඔවුන් නවක වදයේ සම්පූර්ණයෙන්ම ඈත් වෙලා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තාමත්ම සුහදව පිළි අරගෙන ඔවුන්ගේ අධ්‍යයනය කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය ලබා දෙනවා කියලා. ඒ නිසා මම ඒකත් ඔබට මතක තියාගන්න කියන්නේ. සමහර දරුවෝ ඉතාම සංවේදී. සමහර දරුවෝ එතරම් සංවේදී නැහැ. මේ සංවේදී සහ එතරම් සංවේදී නොවන දරුවන්ගේ පරාසය තුළු තමයි ඔබ සියලු දෙනාම සමහර දරුවෝ වැටෙන්නේ. ඒ නිසා අපි ඒ සියලු දේවල් බලාගෙන තමයි මේ කාර්යභාරය කරන්න වෙන්නේ. සමහර ගණිත සරසවි අධ්‍යාපනයේ ඉතාමත් විශිෂ්ට කාලයක් වෙනවා. තවත් සමහර දරුවන්ට අධ්‍යාපන කරන ලබන කාලේ විශිෂ්ට කාලයක් නෙමෙයි. ඒ දරිද්‍රතාවය නිසා සමහර වෙලාවට ඔබට අවශ්‍ය තරම් ප්‍රමාණවත් මුදල් නොමැති නිසා යම් අපහසුතාවයක් මත තමයි ඔබ අධ්‍යයන කටයුතු කරන්නේ. හැබැයි අපිට හැකිතාක් දුරට අපි නේවාසිකාගාර සපයලා දෙන මේ අපේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තාමත්ම ඉහළ මට්ටමක පවතින මේ නේවාසිකාගාරය තියෙනවා. හැබැයි මේ නේවාසිකාගාර අර පරිස්සම් කරගෙන අනාගත පරපුරටත් භාවිතා කරන්න පුළුවන් විදිහට භාවිතා කිරීම ඔබගේ අවශ්‍යතාවයක් වෙනවා. මොකද අපි දන්නවා ශාස්ත්‍ර පීඨයේ ළමයි තමයි වැඩියෙන් අපේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ පහසුකමුත් ඔබට ලබා දෙනවා. ඉතාම අවම මිලකට තමයි මේවා ලබා දෙන්නේ. සමහරු ඉතේ තියාගෙන ඉන්නේ අපි ඉතාම අඩු මුදලට කෑම සැපීම සිද්ධ කරන්න ඕනේ. ඉතාම අඩු මුදලකට නේවාසිකාගාර සපයන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය නිකන් දෙන්න ඕනේ. මේක ඇත්ත තමයි. නමුත් ඔබගේ තුතුකමක් තියෙනවා. ඔබ හොඳ මිනිසෙක් බවට පරිවර්තනය වෙන්න නම් ඔබටත් අවශ්‍ය දේවල් අවශ්‍යද දැන් අපි උසස් පෙළ දක්වා කොයිතරම් ඔබට තමන්ගේ දෙමව්පියන්ගෙන් යම් කිසි මූල්‍යමය දායකත්වයක් ලැබුණාද එවැනි දායකත්වයක් මම හිතන්නේ ඉදිරි වර්ෂ 3-4 දී ඔබට ලැබෙන්නටම ඕනේ. මොකද විශ්වවිද්‍යාලය කියලා කියන්නේ සියලුම දේවල් ඔබට සපයාදී ඔබට අධ්‍යාපනයත් ලබා දෙන ආයතනයක්ම නෙමෙයි. ඔබට අපිට හැකියාවක් දුන්නොත් අපිට මේ දේවල් කරන්න පුළුවන්. අපිට නොහැකි දේවලුත් බොහෝ දේවල් සමාහකට පවතින්න පුළුවන්. එක් එක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිහා වෙන වෙනම අපි බැලුවොත් නම් පොදුවේ අපිට හැකි පමණින් මේ සියලුම කාර්යයන් අපි සිදු කරන නිසා මම විශ්වාස කරනවා අද දින ශ්‍රී ජයතුරු විශ්වවිද්‍යාලයත් එක්ක එකට එකතු වෙච්ච මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයේ දරුවන් ඉතාම වාසනාවන්තයි. මොකද ඔබ සියලුම පීඨවලට ඉස්සෙල්ලා ශාස්ත්‍ර පීඨවලට ඉස්සෙල්ලා ඔබගේ අධ්‍යයන කටයුතු අවසන් කරන එකේ අදහස ඔබ සියලුම පීඨවලට ඉස්සෙල්ලා ඔබගේ අධ්‍යයන කටයුතු අවසන් කරනවා. ඔබට ඉතාම ඉක්මනට රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබෙත් යුතුයකමක් සාවක් කියන මේක විශේෂයෙන් මේ පීඨයේ වැඩිපුරම ඉන්නේ කාන්තා දරුවන් ශිෂ්‍යාවන් 85% ඉක්මවා ප්‍රමාණයක් වෙන්නේ කාන්තාවන්. අපේ රැකියාව වෙළඳපොළ තුළ කාන්තාවන් බඳවා ගැනීම සඳහා යම් යම් ප්‍රතිරෝධයන් තියෙනවා විශේෂයෙන්ම ප්‍රයිවට් සෙක්ටර් එකේදී. ඒ සම්බන්ධයෙන් ඔබගේ තත්ත්වය නිර්මාණය කරගන්නට ඕනේ. ඔබට ඕනෑම ආයතනයක වැඩ කිරීමට හැකියාවක් ලැබෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ දිගටම රජයේ සේවයට රජයේ මගින් දරුවන්ට රැකියාව ලබා ගන්න පුළුවන් තත්ත්වයක අද රටේ අපේ රජයේ පවතින මේ පවතින අවස්ථාවේදී රජයේ තවදුරටත් රජයේ රැකියාවන් ලබා දීමේ හැකියාවක් පවතිනවා කියලා. දැනටත් රාජ්‍ය සේවය
ආසන්න වශයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා. මේක සාපේක්ෂව තරමක් ඉහළ ප්‍රතිශතයක් වෙන නිසා තවදුරටත් රජයේ රැකියාව මතම ඔබ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් මේක ගොඩක් වෙලාවට ඔබට යම් අපහසුතාවයක් නිර්මාණය කරන්න සිද්ධ වෙයි තව අවුරුදු 3කින් හෝ 4කින් නිසා ඔබම සූදානම් වෙන්න ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න IT දැනුම වර්ධනය කරගෙන වඩාත් සුදුසු රැකියාවක් සඳහා ඔබ දැන් සූදානම් වෙන්න එහෙම වුණොත් එම ඔබට ඔබගේ අනාගතය ජයග්‍රහණය කරගන්න පුළුවන් මමත් ඔබ වගේම මේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කරපු දරුවෙක් මම අපි මෙතන ඉන්න බහුතරයක් දෙනා මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරපු අය නිසා මේ විශ්වවිද්‍යාලයේ පවතින සියලුම අඩුපාඩුකම් වගේම මේ අපිට තියෙන අවශ්‍යතාවයන් මේ මෑත කාලයේදී අපි කොයිතරම් දුරකට ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය කොයිතරම් මුදලක් වැය කරලා තියෙනවද අපි හුඟක් අපේ පන්ති කාමර ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා අපේ ශාලා ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා ඉතාමත්ම ඉහළ වායු සමීකරණය කරලා තියෙනවා ඒ නිසා ඔබට ඉතාමත්ම ඉහළ භෞතික සම්පත් ප්‍රමාණයක් අද ජයවර්ධන විශ්වවිද්‍යාලයේ අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා මේ වෙනි සම්පත් අපිට තිබ්බේ නැහැ අපි බොහොම දෙනෙක් අධ්‍යයනය කරන කාලේ ඉතාමත්ම අඩු සම්පත් ප්‍රමාණයක් අපිට විශ්වවිද්‍යාලයේ තිබ්බේ හැබැයි ඒ අඩු සම්පත්වලත් අපි ඉගෙනගෙන අද අපි ඉහළ ස්ථානවලට අපේ අය ඇවිල්ලා තියෙනවා මේ පීඨයේ කල්මනාකරණ පීඨයේ විද්‍යා පීඨයේ වෛද්‍ය පීඨයේ මේ හැම පීඨකෙම සහ අනිකුත් පීඨ සෑම දෙයක්ම ඉතාමත් ඉහළ නිරතර දරන රජයේ නිලධාරීන් මෙන්ම ප්‍රයිවට් සෙක්ටර් එකේ අය රාශියක් අපි ළඟ ඉන්නවා අපේ ඇලුමිනායි මෙම්බර්ස්ලා වෙන. ඒ නිසා ඔබත් ඒ ගොන්නට එකතු වෙන්න රටට වඩාත් වැඩදායක පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබගේ ඉදිරි වසර 3 හා 4 ඉතාමත්ම සාර්ථක කාලයක් වෙන්න කියලා මම විශ්වවිද්‍යාල උපකුලපතිවරයා විදිහට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. උපකුලපතිතුමාගේ මූලිකත්වයෙන් ගනු ලබන සියලුම තීරණ ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යාර්ථීන්ට අවශ්‍ය වන අධ්‍යන කටයුතු වලට සුදුසු වටපිටාව සකස් කිරීම මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වන අවස්ථාවේ සිට උපාධිය ලබා ගන්නා අවස්ථාව දක්වාම සියලු පහසුකම් සැපයීම සම්බන්ධව කටයුතු කරනුයේ විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරී තනතුරයි. වර්තමානයේ මෙම දුරේ හොබවනු ලබන්නේ වැලිවිට මහතා විසිනි. මේ ඔබ අමතනුයේ ලේකකාධිකාරී තුමායි. සුබ උදෑසනක් වේවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ගරු උපකුලපතිතුමනි, පීඨාධිපතිතුමනි, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම මහත්මයන්නි, පරිපාලන නිලධාරී කාර්ය මණ්ඩලය ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්මයන්නි, අද දින සුවිශේෂීම කණ්ඩායම වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට අලුතින් පැමිණෙන මාගේ හිතවත් ආදරණීය දරුදරීනි, ප්‍රථමයෙන්ම විශ්වවිද්‍යාල පරිපාලනය නියෝජනය කරමින් එහි ලේකකාධිකාරීවරයා ලෙස අද දින අප විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාලයේ වරම් ලබන ඔබලා සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිළිගන් ලබනවා. මම දන්නවා රාජ්‍ය විශ්වවිද්‍යාලයක විශ්වවිද්‍යාලයේ වරම් ලබනවා කියන එක කෙතරම් දුෂ්කර කාර්යයක්ද කියන එක. ඉතාම තරඟකාරී විභාගයකින් ඉතාම අපහසුතාවයන් මැද්දේ ඔබලා ඒ කඩයිම පසු කරලා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන සුවිශේෂීම වූ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රය හා සමාජ විද්‍යා පීඨයට ඔබලා තේරීපත් වී තිබෙනවා. මා හිතන්නේ ඔබගේ ජීවිතයේ ඉතාමත්ම තීරණාත්මක කඩයිම තමා ඔබ පසු කරලා ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ අනුව අදින් ආරම්භ කරන මේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ඔබගේ අධ්‍යයන කටයුතු ඉතාමත් හොඳින් ඉටු කර වසර 4ක අවසානයේදී උපාධිධරයෙක් ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවීමට අවශ්‍ය ශක්තිය ඔබතුගේ හිත තුළ ඇති කරගෙන ඒ අනුව කටයුතු කිරීම තමා ඔබ විසින් සිදු කළ යුතු වන්නේ. පරිපාලන ලෙස මාගේ වගකීම වන්නේ ඔබ මේ විශ්වවිද්‍යාලය තුළ රැඳී සිටින වසර 4ක කාල සීමාවක් තුළ ඔබට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීම. මේ පීඨයේ සිටින ඉතාමත් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය විසින් ඔබගේ අධ්‍යයන කටයුතු සහ පර්යේෂණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම් සිදු කරනු ඇත. එම මඟ පෙන්වීම් යටතේ ඔබට අධ්‍යාපනය හැදෑරීම සඳහා
අවශ්‍ය සියලුම පහසුකම් සැපීම මට පැවරී තිබෙන වගකීම වෙනවා. ඉතින්දී ඔබගේ දේශන ශාලා වල අවශ්‍ය පහසුකම් සැපීම ඔබට නවාතන් ගැනීම සඳහා නිවාසිකාගාර පහසුකම් සැපීම ඔබගේ අනෙකුත් කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෙන සුබ සාධන පහසුකම් සැපීම මාගේ ප්‍රධාන වගකීමක් වෙනවා. ඒ සඳහා මම ප්‍රමුඛ මගේ මූල්‍ය අධිකාරිතුමියත් අනෙකුත් සියලුම පරිපාලන නිලධාරිනුත් ඔබලා වෙනුවෙන් කැප වී සිටිනවා. එමෙන්ම ඔබගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව ඔබගේ විවිධ කුසලතාවයන් තියෙනවා. ඒක ක්‍රීඩා කුසලතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලා කුසලතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කුසලතාවයක් වෙන්න පුළුවන්. ඒ කුසලතාවයන් තවදුරටත් උපනම්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැපීමත් මගේ එක වගකීමක් වෙනවා. විශේෂයෙන් ක්‍රීඩා කලා වැනි ඔබගේ ජීවිත තුළ සැඟවී තිබෙන එම හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය වෙනත් ස්ථානයකදී ඔබට ලැබිය නොහැකි පහසුකම් අපේ විශ්වවිද්‍යාලයේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ පිහිනුම් සඳහා දක්ෂයෙක් නම් ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්ටවල තියෙන වැඩිම පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තටාකයක් තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒ වගේ අපිටම අපේ ගොඩනගාගත්ත සුවිශේෂී පහසුකම් තියෙනවා ඔබ අනිත් විශ්වවිද්‍යාලයකට ගියොත් නොලැබෙන. ඒක නිසා මේ පහසුකම් උපරිමයෙන් ප්‍රයෝජනට අරගෙන අධ්‍යාපනයේ පමණක් නොවේ ඔබගේ පෞරුෂ වර්ධනය, ඔබගේ කලා හැකියාවන්, ඔබගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කර ගැනීමත් ඔබලාට අදට පැවරෙන වගකීමක් වෙනවා. මා පරිපාලනය ලෙස අපි බැඳී සිටිනවා ඒ සියලුම පහසුකම් ඔබලාට සැපීම සඳහා. එමෙන්ම ඔබ දැනගත යුතු කරුණක් තියෙනවා මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් විදිහට අපි මුදල් අය කිරීමකින් තොරව සියලුම පහසුකම් ඔබලාට ලබා දෙන්නේ නොමිලේ. ඒ සඳහා විශ්වවිද්‍යාල ඒ වියදම් වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් රජය විසින් දරනවා. ඇත්තටම රජය කියන්නේ ඔයාලගේ බදු මුදල් වලින් රජයට ගෙවෙන දේවල් වලින් තමයි අපිට මේ මුදල් ලැබෙන්නේ. එතකොට ඒක නිසා ඇත්තටම අවසානයේ ඔයාලගේ ඒ ලබාගත දෙයින්ම තමයි මේ පහසුකම් වලට දෙන්නේ. එතකොට මේ සීමිත මුදල් ප්‍රමාණය අපිට ඉතාමත් කලමනාකරණය කරලා යම් චැලෙන්ජ් එකක් එමෙ නැත්නම් අභියෝගයක් යටතේ තමයි අපි මේ සියලු පහසුකම් ඔබලට සපයන්නේ. ඒ නිසා ඔබලට ඉතාමත් වගකීමක් පැවරෙනවා මේ තියෙන පහසුකම් තවත් ඔයාලගේම සහෝදර පිරිසකට ඉදිරි වර්ෂයකදී මේ විශ්වවිද්‍යාල වරම් ලබන අයට පාවිච්චි කිරීමට හැකි වෙන පරිදි ඒවා ඉතාමත් හොඳින් ආරක්ෂා කරගෙන ඉදිරි පරපුරටත් තවදුරටත් පාවිච්චි කිරීමට හැකි වෙන පරිදි ඒවා රැක බලා ගැනීම. ඒ අනුව අවසාන වශයෙන් මම නැවතත් මතක් කර සිටිනවා ඔබ ඉතාමත් වාසනාවන්ත පිරිසක් විශ්වවිද්‍යාල වරම් ලැබලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා පීඨයටම තේරීපත් වෙ තිබෙනවා. ඔබ දන්නවා මෙම මානව ශාස්ත්‍ර සමාජ විද්‍යා ශාස්ත්‍රයේ ඉහළම දැනුමක් සහිත ලොව පිළිගත් ආචාර්ය මණ්ඩලයක් ඔබ සතුව තියෙනවා. ඒ අනුව ඔවුන් යටතේ අධ්‍යාපන හැදෑරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට අමතරව අනිත් විශ්වවිද්‍යාලයක නැති තරම් පහසුකම් අපි ගාව තියෙනවා. මේ සියලුම දේවල් ඉතාමත් හොඳින් ප්‍රයෝජනට අරගෙන රටට වැදදායි පුද්ගලයෙක් නැත්නම් උපාධිධරයෙක් ලෙස බිහිවීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබලා සියලු දෙනාටම ලැබේවායි මා විශ්වවිද්‍යාල පරිපාලනය ලෙස ඔබලාට මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම ඔබ පීඨයේ ඔබලාගේ මේ සියලුම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකාධිකාරීවරයෙක් පත් කරලා තිබෙනවා. ඔබට අවශ්‍ය සියලුම පහසුකම් පිළිබඳව හෝ මොනම පරිපාලන ගැටලුවක් ආවොත් ඔබලාට පුළුවන් ඍජුවම එතුමිය හම්බෙලා ඒ දේවල් කතා කරගන්න. එතනිමුත් ඒ ප්‍රශ්න විසඳුනේ නැත්නම් ඔයාලා ඕනෙම කෙනෙකුට මම හම්බෙලා ඒ ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මොකද මේ විශ්වවිද්‍යාලයේම බිහි වෙච්ච කෙනෙක් විදියට මෙහෙම ඉගෙන ගත්ත කෙනෙක් විදියට ඔයාලගේ ප්‍රශ්න ගැන මං හිතන මට හොඳ අවබෝධයක් තියෙනවා කියලා ඒ ඕනෙම පහසුකම් සැපීමට මම බොහොම කැමැත්තෙන් බැඳී සිටිනවා. ඒ අනුව අදින් ඔබලා ආරම්භ කරන මේ විශ්වවිද්‍යාල ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා වසර 4ක අවසානයේ ඔබලා සියලුම දෙනාම උපාධිදරයන් ලෙස අපිට උපාධි ප්‍රදාන උත්සවයේදී දැකීමට තමයි අපේ ආසාව බලාපොරොත්තුව ප්‍රාර්ථනා වෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භක අධ්‍යාපන ආයතනය වන විද්‍යෝදය පිරිවෙනේ ආරම්භක පීඨ වශයෙන් පැවති බෞද්ධ අධ්‍යාපන පීඨය, සමය පීඨය, භාෂා හා කලා යනාදී පීඨ හතරේ ඒකරාශී වීමෙන් ශාස්ත්‍ර පීඨය ජීවය ලැබූ අතර වර්තමානයේ පවතින අනිකුත් පීඨ මුල් කාලීනව පැවති ශාස්ත්‍ර පීඨයෙන් රෝපණය වූ ඒවා විය. මෙලෙස උත්පාදනය වූ ශාස්ත්‍ර පීඨය වර්ෂ 2011 දී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ලෙස නාමකරණය විය. 60 වසරක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය මානව ශාස්ත්‍රයන්ගේ ඇති සංකේතීය වටිනාකම් සහ සමාජීය විද්‍යා විෂයන්හි ඇති සමාජීය වටිනාකම් එකම පීඨයක් තුල ඉගැන්වෙන බැවින් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ලෙස අර්ථ දැක්වේ. පීඨාධිපතිතුමන් යටතේ අධ්‍යන අධ්‍යන සහායක සහ පරිපාලන කටයුතු සිදුවේ. අධ්‍යන කටයුතු යටතේ අධ්‍යනාංශ ප්‍රධානීන් හා අධ්‍යන කාර්ය මණ්ඩලයේ අයත් වන අතර අධ්‍යන සහාය කටයුතු සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයේ පවතී. පරිපාලන කටයුතු සහකාර ලේකකාධිකාරී, සහකාර මූල්‍යාධිකාරී හා අනත්‍යන කාර්ය මණ්ඩලයේ මගින් සිදු කෙරේ. වර්තමානයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති තනතුරු හොබවනු ලබන්නේ මහාචාර්ය ශිරන්ත හිංකෙන්ද මහතායි. මේ එතුමාගේ සුභාශිංසනයයි. ආයිබෝවන් සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයට අද දින අභිනවයෙන් පැමිණෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ආදරණීය දරුදැරියන් සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් වගේම ආදරයෙන් භක්තියෙන් පිළිගන්නු ලබනවා. විශේෂයෙන්ම ඔබ තාමත් වාසනාවන්ත පිරිසක් දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයන් සඳහා තේරීපත් වූ දරුවන් අතරින් ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයක ප්‍රවේශ ලබන්නේ ඔබයි. එනිසා ඔබ අද දින සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෑණියන්ගේ දරුවන් වශයෙන් අපි එකසිතින් බාර ගැනීමට කැමැතියි. සරසවි වරමක් ලබනවා කියන්නේ ජීවිතයේ ඔබ ලැබපු ඉතාමත්ම භාග්‍යවන්ත කටයුත්තක්. ඒ වගේම එයිනුත් ලංකාවේ ඉහළම පෙළේ වැජබෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරීපත් වීමත් ඔබ ලැබපු භාග්‍යයක්. එනිසා පීඨාධිපති වශයෙන් මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පීඨයේ ආචාර්ය මණ්ඩලය, දැනට ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා වෙනුවෙන් අපි ඉතාමත්ම ආදරෙන් ඔබ සැම පිළිගනු ලබනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ලෝකයේ තියෙන මේ වසංගත තත්ත්වයේදී වුවත් අපි පීඨයක් හැටියට තාමත් සාර්ථකව දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රවේශයන් ලබා ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉතාමත් ඉක්මනටම ඔබව විශ්වවිද්‍යාලයට එකතු කර ගැනීමට හැකියාව ලැබුණේ. මා හිතනවා ඉතාමත් ඉක්මනින් ඔබට භෞතික විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂීම්, ඔබගේ සහෝදර සහෝදරයන් කවුද, ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරයන්, ඒ වගේම ආචාර්ය මණ්ඩලෙත් එකට එකතු වෙලා ඉගෙනීම් කටයුතු කරන්න වාසනාව ලැබෙයි කියලා. නමුත් මේ තියෙන පරිසරයේදී වත් මේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා අපි උත්සාහ කරනවා ඔබව විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු, ඔබගේ උසස් අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට, ඒ සඳහා ඔබ තාමත් කැපවීමෙන් ඒ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අද දින ආරම්භ වෙන මෙම නම්නීකරණ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයේ පරිසරය පිළිබඳ, ඔබට ඉගෙන ගැනීමට තියෙන පාඨමාලා පිළිබඳ, ඒ වගේම ඔබට ඉදිරියේදී විශ්වවිද්‍යාලයේ ගෙවනකොට ඔබගේ ජීවිතයේ කෙසේ සැලසුම් කරගන්නවාද යන්න පිළිබඳ හඳුන්වා දීමක්. මෙම නම්නීකරණ වැඩසටහන තුලින් ඔබට පුළුවන් ඔබගේ ඔබ
ඉගෙනගැනීමට බලාපොරොත්තු වෙන අධ්‍යනාංශ පිළිබඳ ඒ වගේම අපේ පීඨයේ තියෙන විවිධ ඒකක පිළිබඳ ඔබට ලබා දෙන පහසුකම් පිළිබඳ ඒ වගේම ඔබගේ අනාගතය තවදුරටත් ශක්තිමත් කර ගැනීම උදෙසා මොන වගේ අංශද දියුණු කරගත යුත්තේ කියන එක පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට එනිසා අපි පීඨයක් හැටියට අධ්‍යනාංශ 16ක් යටතේ ඔබට ඉගෙනීම් කටයුතු කිරීමට අවස්ථාව සලසා දීලා තියෙනවා විශේෂයෙන් මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විශේෂේශ්‍රයන් තුලින් උපාධි පාඨමාලා 35ක් පමණ අපි හඳුන්වා දීලා තියෙනවා ඊට අමතරව ඔබට මේ පාඨමාලාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් එවැගේම සිංහල මාධ්‍යයෙන් යන මාධ්‍ය දෙකෙන්ම හැදෑරීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා මෑත කාලයේ අලුත් උපාධි පාඨමාලා ගණනාවක් අපි පීටේට හඳුන්වා දෙන්නත් තිබෙනවා ඔබට ඒවා මේ ඉදිරි නම්නීකරණ වැඩසටහන් වලදී ඒ ඒ අධ්‍යනාංශ වලදී ඉදිරිපත් කරන වැඩසටහන් යටතේ දැන ගැනීමට හැකියාවක් ලැබෙනවා විශේෂයෙන්ම මීට අමතරව ඔබගේ මුදු කුසලතා වර්ධනය කිරීම උදෙසා විශාල පියවරයන් ප්‍රමාණයක් අරන් තින පීටය උපාධියට අමතරව උපාධිය රැගෙන යන අවස්ථාවේදී ඔබට වෙනත් ඩිප්ලෝමා පාඨමාලාවන් ගණනාවක් අපි හඳුන්වලා දීලා තියෙනවා ඒවයින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඔබ මේ විශ්වවිද්‍යාලයේ දරුවෙක් වෙනවා කියන්නේ ඔබ අනාගතයේදී විශේෂයෙන්ම මේ රටට ලෝකයට සේවය කරන්න යන අවස්ථාවේදී ඔබ මේ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය ඉහළට ඔසවන ආදි විද්‍යාර්ථියෙක් බවට පරිවර්තනය වෙයි ඒ නිසා කවදා හෝ මම මේ විශ්වවිද්‍යාලයටත් ඔබ ඉගෙනගත්ත පාසලටත් ඔබගේ දෙමව්පියන්ටත් ඒ ගරුත්වය ලබා දෙන්න නම් ඔබ විශ්වවිද්‍යාල ජීවිතයේදී සාර්ථකව ඒ ශිෂ්‍ය කාලය ගත කරුව ඇතයි අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් සංවර්ධනයකට විශාල පාඨමාලා ප්‍රමාණයක් හඳුන්වා දෙමින් අමතර පාඨමාලා විශාල ප්‍රමාණයක් හඳුන්වා දෙමින් පීඨයක් හැටියට මේ දරන උත්සාහයේදී ඒ වෑන් නිසි ප්‍රයෝජන නිසි ඵල ප්‍රයෝජන ලබා ගනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා අපිට ඉතාමත්ම අධ්‍යක්ෂින් බහුල මේ ලෝකයේ විවිධ ප්‍රදේශවල උපාධිය ලැබපු ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ ආචාර්ය මණ්ඩලය තාමම කැපවීමෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු වලට උදව් උපකාර කරනවා. ඒ වගේම ඔබට ඔබගේ ශිෂ්‍ය ජීවිතයේදී විවිධ අවස්ථාවලදී ඇතිවන ගැටලු සඳහා උපකාර කිරීම සඳහා විවිධ මධ්‍යස්ථාන විවිධ ඒකක ඒ වගේම විවිධ කණ්ඩායම් පත් කරලා තිනවා. එයාත් එක්ක එකට එකතු වෙලා ඔබගේ ජීවිතයේ මේ ඉදිරි අවුරුදු 4 තම සාර්ථකව ගෙනියයි කියන එකයි අපේ බලාපොරොත්තුව. ඔබ වෙනුවෙන් මේ කරන කැපවීමට ඔබ තුලත් යම් කැපවීමක් තිබීම අවශ්‍යයි. විශ්වවිද්‍යාල ජීවිතයේ එළියට යනකොට විශේෂයෙන්ම කොළඹ ආසන්න තියෙන මෙම විශ්වවිද්‍යාලයෙන් මේ අවට භූගෝලීය පරිසරයෙන් ඔබට ලබාගත හැකි දේවල් ගොඩාක් තියෙනවා. ඒ සියල්ල කෙරේ ඔබ අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කිය යුතු දෙයක් තියෙනවා අපි මේ ඔන්ලයින් එහෙම නැත්නම් මේ ඩිජිටල් තාක්ෂණයේ යටතේ හෝ ඔබගේ කාලය දශමිකින් හෝ අපතේ නොයවා අපි උත්සාහ කරන්නේ ඔබගේ අඩුම කාලෙකින් උපාධිධාරියෙක් බවට පරිවර්තනය කිරීම සඳහායි ඒ නිසායි ඉතාමත්ම ඉක්මනින් ඔබ විශ්වවිද්‍යාලය ගැනීමට තීරණය කළේ මේ තීරණය ලේසිපාසු තීරණයක් උනේ නැහැ ආචාර්ය මණ්ඩලය විශාල කැපකිරීමක් කරා මොකද මීට කලින් හිටපු පූර්ව අපිට කලින් හිටපු ශිෂ්‍ය කණ්ඩායම් විශ්වවිද්‍යාලයෙන් පිටමං කිරීම උදෙසා විශාල කැපවීමක් කරන්න සිදු වුණා. ඒ කැපවීම කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රථම වතාවටම අපිට අපේ මේ ශිෂ්‍ය කණ්ඩායම බඳව ගැනීමට අපිට හැකියාවක් ලබා දුන්නේ. ඒ නිසා ඔබත් ඔබගේ අවුරුදු 4 නැත්නම් 3ක උපාධිය ලබන කාලය තුලදී අනිත් අයක් ගැනත් හිතලා ඔබගේ පිටිපස්සෙන් එන කණ්ඩායම් ගැනත් හිතලා මේ ජාතිය වෙනුවෙන් ඉතාමත් ඉක්මනින් උපාධිධාරියෙක් බිහි කිරීම කියන අර්ථය ඇතුව වැඩ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම නිවැරදි වෘත්තීය වේදියෙක් ඒ වගේම දක්ෂ චින්තකෙක් බිහි වෙන්න නම් ඔබ නිදහසේ අධ්‍යාපනය ලැබිය යුතුයි ඒ සඳහා අවශ්‍ය වාතාවරණය උපරිමයෙන්ම අපි සකස් කරලා තියෙනවා ඉතින් ඔබගේ කැපවීම ඔබගේ උනන්දුව සහ විශ්වවිද්‍යාලයට තියෙන බැඳියාව කියන මේ සියල්ලක්ම හිතේ තබාගෙන මේ විශ්වවිද්‍යාල බිහි කිරීමට උරදුන් ආදි විද්‍යාර්ථීන්ගේ අරමුණක් වර්තමාන ආචාර්ය මණ්ඩලය ඒ වගේම උපකුලපතිතුමා ඇතුළු අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලයේ අරමුණක් ඔබව යහපත් පුරවැසියෙක් කිරීමයි ඒ නිසා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ආරම්භ වෙන ඔබ විශ්වවිද්‍යාල ජීවිතයට මාගේ උණුසුම් සුබපැතුම් එක් කිරීමට කැමැති ස්තුතියි පීඨාධිපතිතුමා යටතේ අධ්‍යන පහසුකම් හා
විභාග කටයුතු මෙහෙවනු ලබන්නේ සහකාර ලේකකාධිකාරී විසිනි. වර්තමානයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ මෙම තනතුරු හොබවනු ලබන්නේ ජේෂ්ඨ සහකාර ලේකකාධිකාරී සමන්තා ගීගනගේ මහත්මිය විසිනි. ආයුබෝවන්. 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ලියාපදිංචි වූ ආදරණීය සියලුම දරුදැරියන් පළමුවෙන්ම පීඨය වෙනුවෙන් ඉතාමත්ම ආදරයෙන් පිළිගනු ලබනවා. කීර්තිමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඓතිහාසික පීඨයක් වන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ඉගෙනීම ලැබීමට ඔබට ලද අවස්ථාව ඔබේ ජීවිතයේ භාග්‍යයක් විදියට දකින්න කැමති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අධ්‍යනාංශ 16කින් යුක්තයි විෂය ධාරා 34ක් යටතේ පාඨමාලා ඒකක ක්‍රියාත්මක වෙනවා ඔබ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමේ පටන් දේශන පැවැත්වීම විභාග පැවැත්වීම ආදී සියලුම කටයුතු ඔබගේ උපාධිය අවසන් වන තෙක්ම සිදු කිරීමට නියමිත වැත්තේ පීඨ කාර්යාලයට සහ පීඨේ විභාගංශයට එහි පරිපාලන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකාධිකාරී ලෙස මා සහ මගේ කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටිනවා ඔබට අවශ්‍ය සියලුම සහයෝගය සහ පහසුකම් සැලසීමට අපේ කාර්ය මණ්ඩලය සූදානම්ින් සිටිනවා මීට අමතරව අපේ පීඨේ ඔබගේ අවශ්‍යතා සඳහා ශිෂ්‍ය සුබසාධන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා මීට අමතරව අප පීඨයේ විශේෂ 91ක රාශියක් පිහිටුවා තිබෙනවා ඔබගේ පරිසර හිතකාමීත්වය වැඩි දියුණු කිරීමට හරිත වියන වැඩසටහන ඊට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වන විශේෂ අවශ්‍යතා සිසුන්ගේ ඒකකය ඒ යටතේ වන කතන ග්‍රන්ථ ව්‍යාපෘතිය සහ ඩ්‍රීම් ශිෂ්‍යත්වර මුදල ආදී බොහෝ ව්‍යාපෘති ගණනාවක් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි ඔබ මේ ලැබුණු සියලුම අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනගෙන හෙට දිනයේ ශ්‍රී ලංකාවට වැඩදායි උපාධිධාරියෙකු ලෙස බිහි කිරීම අපේ පීඨයේ අරමුණයි මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ අරමුණ ගුණනන දෙකෙන් පිරිපුන් උපාධිධාරියෙකු ලෙස හෙට දින ඔබ ලොවට දායාද කිරීමයි ඒ අරමුණ සඳහා යෑමට ඔබට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි ස්තුතියි මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය අධ්‍යනාංශ 16කින් සමන්විත වන අතර එම අධ්‍යනාංශ මගින් උපාධි පාඨමාලා 35ක් පිරිනමනු ලබයි. මානව විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහතා විසිනි. මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී ගෞරව මානව විද්‍යාව උපාධිය පිරිනමනු ලබයි. අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ආචාර්ය සුනිල් රාජනෙත්ති මහතා විසිනි. මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ගෞරව උපාධිය පිරිනමනු ලබයි. ආර්ථික විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ මහාචාර්ය දමයන්ති බමුණුසිංහ මහත්මිය විසිනි. මෙම අධ්‍යනාංශයේ මගින් ආර්ථික විද්‍යාව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පිරිනමනු ලබයි. ඉංග්‍රීසි හා වාග් විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ආචාර්ය සුජීව හෙට්ටිආරච්චි මහතා විසිනි. මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමේ ගෞරව උපාධිය පිරිනමනු ලබයි. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ආනන්ද මහතා විසිනි.
භූගෝල විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ආචාර්ය M.A.S. විජේසිංහ මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී භූගෝල විද්‍යාව ගෞරව උපාධිය විද්‍යාවේදී භූගෝලීය තොරතුරු පද්ධති ගෞරව උපාධිය පිරිනමනු ලබයි ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ මහාචාර්ය K.M. ඇලෙක්සැන්ඩර් මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී ඉතිහාසයේ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී පුරා විද්‍යා ගෞරව උපාධිය පිරිනමනු ලබයි තොරතුරු හා sannivedana තාක්ෂණ අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ වැඩ බලන අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය දමයන්ති බමුණසිංහ මහත්මිය විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ ගෞරව උපාධිය පිරිනමනු ලබයි භාෂා සංස්කෘතික අධ්‍යන හා ප්‍රාසංගික කලා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ආචාර්ය විජේ ශ්‍රී විතාරණ මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී සංස්කෘත ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී හින්දි ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී ප්‍රංශ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී චීන ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී ජපන් ගෞරව උපාධිය සහ ශාස්ත්‍රවේදී නර්තනය හා සංස්කෘතික අධ්‍යන ගෞරව උපාධිය පිරිනමනු ලබයි සංගීතය හා නිර්මාණාත්මක තාක්ෂණ වේද අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ මහාචාර්ය ප්‍රදීප් රත්නායක මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී සංගීතයේ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදන ගෞරව උපාධිය පිරිනමනු ලබයි පාලි හා බෞද්ධ අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ මහාචාර්ය MDDI ගුණතිලක මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී පාලි ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී බෞද්ධ ශිෂ්ටාචාරයේ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී බෞද්ධ දර්ශනයේ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී බෞද්ධ උරුමය හා සංචාරක කර්මාන්තයේ ගෞරව උපාධිය පිරිනමනු ලබයි දර්ශනයේ හා මනෝවිද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ජේෂ්ඨ මහාචාර්ය W.M. යාපාරත්න මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී දර්ශනයේ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී මනෝවිද්‍යාව ගෞරව උපාධිය පිරිනමනු ලබයි දේශපාලන විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ජේෂ්ඨ කතිකාචාර්ය විශාකා සූර්යබණ්ඩාර මහත්මිය විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී දේශපාලන විද්‍යාව ගෞරව උපාධිය පිරිනමනු ලබයි සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ආචාර්ය කුසුමලතා ලංකාමුල්ල මහත්මිය විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී සිංහල ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී ජනසන්නිවේදන ගෞරව උපාධිය පිරිනමනු ලබයි සමාජ විද්‍යා අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ මහාචාර්ය W.A.S. විජේකෝන් මහතා විසිනි මෙම අධ්‍යනාංශයේ මගින් සමාජ විද්‍යාව ගෞරව උපාධිය සමාජ වෘතවේදී ගෞරව උපාධිය පිරිනමනු ලබයි සමාජ සංඛ්‍යාන අධ්‍යනාංශය මෙහි අංශ ප්‍රධානී තනතුර වර්තමානයේ දරනු ලබන්නේ ආචාර්ය තනෝජාද සිල්වා මහත්මිය විසිනි
මෙම අධ්‍යනාංශයේ මගින් ශාස්ත්‍රවේදී ව්‍යාපාර සංඛ්‍යානයේ ගෞරව උපාධිය ශාස්ත්‍රවේදී සමාජ සංඛ්‍යාන ගෞරව උපාධිය තොරතුරු තාක්ෂණවේදී ගෞරව උපාධි පිරිනමනු ලබයි डिजिटल अध्यापन हा वृत्तीय संवर्धन मध्यस्थाने विश्वविद्यालय तुलीन दनुम आकल्प हा कुशलता वर्धने वो देशेट पनपवन परिपूर्ण पुरवसेकु बिहिविय युतुई तत्कालीन कथिकावत तुल उपाधिदारियेकु वृत्तीय हकियावन्गेन सन्नद्ध कोट रटे आर्थिकेट उरदेन्नट सूदानम कल युतुई मेम अभियोगे जयगेन अध्यापने तुलीन සෞභාග්‍යමත් ජීවිතයකට මඟ පාදන මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තුල ඇති අද්විතීය තෝතැන්න ඩිජිටල් අධ්‍යාපන සහ වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානයයි. අධ්‍යාපනයේ තුලින් සෞභාග්‍යමත් ජීවිතයක් ලබා ගැනීම උදෙසා වෙන ඥාන ගවේෂණයට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල විද්‍යාර්ථීන් සඳහා වන තෝතැන්න විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයයි. පුස්තකාල පරිපාලනය සහ අධ්‍යාපන කටයුතු මෙහෙයුම් තනතුර පුස්තකාලය අධිකාරී තනතුරයි. වර්තමානයේ මෙම තනතුර හොබවනු ලබන්නේ ආචාර්ය एंडी विजय सुंदर महात्म्य विसिनी श्री जयवर्धनपुर विश्वविद्यालय पुस्तकालय नवीन अंगोपांगवलिन समन्वित दिवैने प्रमुख पेले पुस्तकालय नवीन ताक्षणे उपयोगी कर गनिमिन पाठक प्रजावेत वडा फलदायी सेवावक लबा दीमट अप एप कैप वी सिटिनम वर्तमान वसंगत तत्वेदी उवद अप सतु इलेक्ट्रॉनिक संपत् भावितेन අපි පාඨක ප්‍රජාවගේ අවශ්‍යතා සපුරා ලනවා අප පුස්තකාලය සතු දේශීය මෙන්ම විදේශීය දැනුම් සම්භාරයද පෞරාණික මෙන්ම නූතන දැනුමින්ද පාඨකයා සුපෝෂණය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ගණනාවක් අප පවත්වාගෙන යනවා ඉපැරණි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ඉන් ප්‍රමුඛතාවයක් දක්වනවා මේ සියලුම දේවල් ඔබගේ පර්යේෂණ කටයුතු සඳහා විවෘතව පවතිනවා. සාමාන්‍ය තත්ත්ව යටතේදී අප පුස්තකාලය උදේ 5 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතින අතර පැය 24ම විවෘතව පවතින කියවීම් ශාලාවක්ද අප සතුව තියෙනවා. මේ සියලුම දේවල් ගැන වැඩි විස්තර පුස්තකාලයේ වෙබ් අඩවියෙන් ඔබට දැනගත හැකි. මේ සියලුම දැනුම් මූලාශ්‍ර මනාව සංවිධානය හා කළමනාකරණය කරමින් පාඨක අවශ්‍යතා සපුරාලීමට සමත් කාර්ය මණ්ඩලයක් පුස්තකාලයේ සිටින අතර මා මෙන්ම ඔවුන්ද නිරතුරුව ඒ සඳහා අපකප්ප වී සිටින බව ඔබට දන්වන්නේ ඉමහත් සතුටින් ඔබගේ සරසවි ජීවිතය දැනුමින් කුසලතාවෙන් හා ආකල්පවලින් පිරිපුන් විද්‍යාර්ථයෙක් වීම සඳහා අප පුස්තකාලය මනා තෝතැන්නක් වනු ඇති බව මගේ හැඟීමයි. පුස්තකාලය පරිශීලනය කරමින් නව දැනුමින් පරිණත යහපත් පුරවැසියෙකු රටට දායාද කිරීමට සහාය වීම අපගේ ප්‍රාර්ථනාවයි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථීකුට රජයේ මගින් නිදහස් අධ්‍යාපනය වෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයක්ද සපයයි මේ සඳහා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල පිහිටවා ඇත්තේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයයි
මෙමගින් විද්‍යාර්ථයන්ගේ හදිසි හෝ සුළු අසනීප තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම වැඩිදුර ප්‍රතිකාර සඳහා ආරෝග්‍ය ශාලා කරා යොමු කිරීම හදිසි අවස්ථාවකදී ගිලන් රත පහසුකම් ලබා දීම වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ අනුමත කිරීම මෙමගින් වන ප්‍රධාන සේවාවන් වේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීකු පූර්ණ පුරවැසියෙකු කිරීම උදෙසා අවශ්‍ය සියලුම පහසුකම් වලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපූර්ණය ක්‍රියාශීලී ජීවිතයකට බඟ පොවන විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පහසුකම් අතර අතිනවීන පහසුකම් වලින් සමන්විත ක්‍රීඩාගාරය ශ්‍රී ලංකාවේ විශාලතම පිහිනුම් තටාකය ප්‍රධාන වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීකු ලෙස අද සිට පිළිගැනෙන ඔබගේ සාඩම්බර පසුබිමින් බිඳක් ග්‍රහණය කරගත්තායයි සිතමු ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා කලාවේ අභිමානය කියාපාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරෝගාමී පීඨය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයයි විශ්වවිද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ල ශ්‍රී සුමංගල යතිවරයන්න් වහන්සේගේ ප්‍රෞඩත්වය විදහාලන ශ්‍රී සුමංගල මන්දිරයයි ඔබගේ පීඨය එම ප්‍රෞඩත්වයේ තුල මාණික්යක් ලෙස වැජබෙමින් සිටී අද 2022 ජනවාරි මස පළමු දිනයයි මෙතෙන් පටන් ඔබ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකි එසේනම් අයුක්තියේදී විවාදශීලී අසත්‍යයේදී විචාරශීලී වියත් සභා මැද සමාජශීලී වියතුන් වී දය හොබ යන්නට අද පටන් අදිෂ්ඨාන කර ගනිමු
වර්ෂයක් පුරාවට අප රට වින කරමින් පැවති ඉන්දියානු රාම සහ වානර සේනාවේ අසාර්ථක ආක්‍රමණය ලංකාධිපති සත්විති දසිස් රාවණ අධිරාජයා විසින් සාර්ථකව මැනපවත්වා යලිත් උතුම් බුදුරුවනට කැප කළා වූ මෙසිරි ළඟ යක්රක් නා අසුර සිව් හෙළයන්ටම නිදහස් කොට පැවරූ වග සතර දෙසට දුවමින් අප සිව් දෙනා විසින් මෙයින් දැනුම් දෙනු ලැබේ හෙළදිරි නොතිරේ पाकमल्ला
ගනලඳුන් බල රුධිරිතියල්ලා විද්‍යා උපතතං සෙට්ටා මේ ඇවිල්ලා ශ්‍රී ජයවර්ධනපුර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය අපේ එක්තරා විදිහක තේමා පාඨය මේ පාඨය මුලින්ම ගන්නෙ අපේ විශ්වවිද්‍යාලයට උල්පත වෙච්ච විද්‍යෝදය මහපිරිවෙනේ ආදර්ශ පාඨය හැටියට ඒ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන්ගේ පුරෝගාමිත්වයෙන් आरंभ वेच्च पिरिवेनी आदर्श पाठे मे पाठे अपिट हम्वेन्नी संयुक्त निकाये देवता संयुक्ते बुट्टि सूत्रे मेके कियवेनवा एक अवस्थावकदी देवीवरु एविल्ला एक देवी एक कहनवा नगेन देवल अतुरिन कुमग्द श्रेष्ठ एदहेलेन देवल अतुरिन कुमग्द श्रेष्ठ गमन करन अयातुरिन कौद श्रेष्ठ කතා කරන අයතරින් කවුද ශ්‍රේෂ්ඨ මේකට තවත් දෙවි කෙනෙක් උත්තර දෙනවා නැගෙන දේවල් අතුරින් ශ්‍රේෂ්ඨම දේ තමයි බීජය ඇදහැලෙන දේවල් අතුරින් ශ්‍රේෂ්ඨම දේ තමයි
වැස්ස වර්ෂාව ගමන් කරන අයතුරින් ශ්‍රේෂ්ඨ ගවයන් කතා කරන අයතුරින් ශ්‍රේෂ්ඨ පුතුන් දරුවන් ඒ අදහස ආවට පස්සේ බුදුන් වහන්සේ මේකෙදි උත්තර දෙන්නේ නැගෙන දේ අතුරින් විද්‍යාවයි ශ්‍රේෂ්ඨ විද්‍යා කියන වචනේ හැදෙන්නේ විද් කියන ධාතුවෙන් මේකේ තියෙනවා දැනීම සහ දැකීම කියන අර්ථය දැනීමත් එක්ක දැකීම දැකීමත් එක්ක දැනීම එහෙමනම් ඒ විද්‍යාව කියලා තියෙන්නේ ප්‍රඥාවට ප්‍රඥාව තමයි නැගෙන ඇතිවෙන හටගන්න උඩට නැගෙන දේවල් අතරින් ශ්‍රේෂ්ඨම දේ ප්‍රඥාව ඊළඟට බුදුන් වහන්සේ අනිත් කාරණයට කියනවා ඇද වැටෙන දේවල් අතරින් ඇද වැටෙන්නම ඕන දේ තමයි අවිද්‍යාව නොදැනුවත්කම නැමැති නොදැනුවත්කම මේක අපේ ආදර්ශ පාඨය වෙනවා මේ පාඨය විද්‍යෝදය විශ්වවිද්‍යාලෙත් ආදර්ශ පාඨය බවට පත් කරනවා අපේ ප්‍රථම උපකුලපති එහෙම නැත්නම් ඒ කාලේ හැටියට පාවිච්චි කරපු වචනය විශ්වවිද්‍යාලයාධිපති වැලිවිටියේ ශ්‍රී සෝරත නායක හාමුදුරුවෝ මේක පාවිච්චි කරනවා සෝරත නායක හාමුදුරුවෝ කියන්නේ හික්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යයෙක් ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ උන්වහන්සේත් මේ පාඨය අරගෙන මේ විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය බවට පත් කරනවා නැගෙන උඩට නැගෙන දේවල් අතුරින් ශ්‍රේෂ්ඨම දේ ප්‍රඥාව කියන එක. මෙන්න මේ ප්‍රඥාව සමාදගත කිරීම තමයි විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අරමුණ වෙන්නේ අරමුණ උනේ අපි ඒ පාඨයේ තියෙන ගැඹුරු අර්ථයත් එක්ක ඒ අර්ථය හදවතින්ම දරාගත් ශිෂ්‍ය ප්‍රජාවක් විද්වත් ප්‍රජාවක් බිහි කරලා ඒ අය ලෝකයට ලෝකයේ යහපත උදෙසා වැඩ කරන අය බවට පත් කිරීම තමයි මේ ආදර්ශ පාඨයෙන් අපේක්ෂා කරේ ඒ පාඨය සඳහා ඒක අර්ථයක් ඒක ජීවිතයෙන් මාර්ථවත් කිරීම සඳහා වැඩ කරමු අයුබෝවන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලය වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගනිමු මෙම වීඩියෝ මගින් අප පුස්තකාලය සතු සම්පත් පුස්තකාලයේ විවිධ අංශ පහසුකම් හා සේවා සහ ලියාපදිංචිය සම්බන්ධ තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමට අපේක්ෂා කරමු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ ප්‍රධාන අරමුණ වනුයේ ඉගෙන ගැනීම ඉගැන්වීම හා පරිශ්‍රණ යන අංගයන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවට අවශ්‍ය තොරතුරු පහසුකම් ලබා දීමයි. ඒ සඳහා පුස්තකාලය තුළ 275,000කට ආසන්න පොත්, දහස් ගණනින් වූ දත්ත පදනම් හා විද්‍යුත් සංගරා අන්තර්ගත කර ඇත. ප්‍රධාන පුස්තකාලයට අමතරව වෛද්‍ය පීඨ පුස්තකාලය, තාක්ෂණ පීඨ පුස්තකාලය, ඉංජිනේරු පීඨ පුස්තකාලය එම තොරතුරු අවශ්‍යතාවය ක්‍රමවත්ව ලබා දීමට සැදී පැහැදී සිටී. වාණිජ හා කළමනාකරණය, සමාජ හා මානව විද්‍යාව, විද්‍යාව හා තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව හා සමසෞඛ්‍ය විද්‍යා, ඉංජිනේරු තාක්ෂණ යන ආදී විවිධ වූ මාතෘකා යටතේ තොරතුරු අප පුස්තකාලය සතුවේ. මේ ඔබ දකින්නේ අප ප්‍රධාන පුස්තකාලයට පිවිසෙන ප්‍රධාන දොරටුවයි. ප්‍රධාන දොරටුවෙන් දකුණු පස ඔබට ක්ලෝක් රූම් දකින්නට පුළුවන්. ඔබට පුස්තකාලය තුලට ගෙන යන්න හැකි පොත් බෑග් හව වෙනත් බඩු බාහිර ආදිය ක්ලෝක් රූම් හි තැම්පත් කළ හැකි ප්‍රධාන දොරටුවට මුහුණලා ඇති මේන් කවුන්ටර් හරහා පොත් බැහැරගෙන යාම හා නැවත බාර දීම සිදු කළ හැකි ප්‍රධාන දොරටුවෙන් වම්පස ඇති ඉන්කුවරි කවුන්ටර් හරහා ඔබේ පුස්තකාල සමාජිකත්වය හා අයකිරීම පිළිබඳ ගැටලු निराකරණය කර දීමට කටයුතු කරයි.
ප්‍රධාන දොරටුවෙන් දෙපස එදිනදා පත්‍ර කියවීමේ පහසුකමද ඔබ වෙනුවෙන් සලසා දී ඇත. මේන් කවුන්ටර් පසුකර ඉදිරියට යාමේදී ලොබි ඒරියා, නිව් අරයිවල්ස් රැක් සහ රීඩ් රැක් වෙත පැමිණීමට හැකි. ලොබි ඒරියා එක තුලදී ඔබගේ ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකථන චාර්ජ් කර ගැනීමට ගැජට් කෝණක භාවිතය පමණක් නොව සුළු මුදලකට රසවත් නෙස්කැෆේ කෝපයක් රස විඳීමටද හැකියාව ඇත. නිව් අරයිවල්ස් රාක්‍ය තුල පුස්තකාලය විසින් ඉතා මෑතකදී ප්‍රතිග්‍රහණය කරන ලද පොත්පත් පාඨකයන්ගේ දැනගැනීම පිණිස ප්‍රදර්ශනය කර තිබේ. රීඩ් රැක් එක මත ඔබට පසුකිය සති දෙකක කාලය තුලදී පුස්තකාලයට නැවත බාර දුන් පොත් නැතහොත් just return books පරිශීලනයට අවස්ථාව හිමිවේ. ඉතින් මේ ආකාරයටයි ප්‍රධාන පුස්තකාල බිම් මහල සංවිධානය වී තිබෙන්නේ. පුස්තකාලයේ සම්පත් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි. ඒ මුද්‍රිත සම්පත් හා විද්‍යුත් සම්පත් ලෙසයි. මුද්‍රිත නැත්නම් print resources පුස්තකාලයේ ප්‍රධාන වශයෙන් නිත්‍ය විමර්ශන එනම් permanent reference, තාවකාලික විමර්ශන එනම් scheduled reference හා බැහැර දෙන lending වශයෙන් අංශ තුනක් යටතේ රාකගත කර තිබේ. පුස්තකාලයේ බැහැර දෙන අංශයේ පොතක් එනම් lending පොතක් සති දෙකක කාලයකට ලබාගත හැකි. තාවකාලික විමර්ශන අංශයේ පොතක් එක් රැයකට පරිශීලනය සඳහා නිකුත් කෙරේ. නිත්‍ය විමර්ශන පොත් බැහැරගෙන යන්න නොහැකි නමුත් අවශ්‍ය නම් අවශ්‍ය කොටස් සුළු මුදලක් ගෙවා ඡායාපිටපත් කර ගැනීමට ඡායාපිටපත් සේවයක්ද පුස්තකාලය තුල පවත්වාගෙන යන ලබයි. මීට අමතරව periodicals collection, Ceylon room, depository, English learning zone හා palm leaf collection යන අංශයන්ද පුස්තකාලය තුල පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා දුර්ලභ පොත්පත් සිලෝන් රූම් නොහොත් ලංකා ශාලාව තුල අන්තර්ගත කර ඇත. මීට අමතරව පශ්චාත් හා ආචාර උපාධි නිබන්ධන, රජයේ වාර්තා හා ලිපි ලේඛන මෙන්ම පුස්කොළ පොත් එකතුවක්ද ලංකා ශාලාව තුල අඩංගුය. ඉංග්‍රීසි ලර්නින් සෝන් යනු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවයන් වර්ධනය කිරීම අරමුණු කරගත් අංශයකි. මෙහිදී ඉතා සරල බසින් ලියවුණු ඉංග්‍රීසි පොතපත පරිශීලනයට පහසුකම් හිමිවේ. ඩිපොසිටරි කලෙක්ෂන් යනු අවුරුදු 30ක් හෝ ඊට වැඩි කාලයක් පරිශීලනයට නොගෙන වූ පොත්පත් රාක ගත කර ඇති ස්ථානයකි. ඔබගේ ඉල්ලීම මත මෙහි පොත් පරිශීලනයට හා බැහැරගෙන යාමට අවසර හිමිවේ. පීරියඩිකල්ස් ඩිවිෂන් එක යටතේ සංග්‍රහ වාර ප්‍රකාශන අධ්‍යයනයන් සඳහා ලබාගත හැකි. මීට අමතරව පුවත්පත් ලිපි එකතුවක්ද මෙහි තිබේ. විද්‍යුත් සම්පත් නොහොත් e-resources වෙත පිවිසීමට lib.sjp.ac.lk ලෙස ටයිප් කර පුස්තකාල වෙබ් අඩවියට පිවිසෙන්න. එහි e-resources ටැබ් එක මත ක්ලික් කරන්න. එවිට ඔබට online databases, journals, e-books සහ open access resources පරිශීලනය කළ හැකි වේ. මෙම e-resources විශ්වවිද්‍යාල භූමිය තුලදී පරිශීලනය කළ හැකිය. විශ්වවිද්‍යාලයෙන් පිටතදී පරිශීලනයට USJ NetSphere හරහා remote access පහසුකම ලබාගත හැකිය. ඔබට වැදගත් වන පුවත්පත් හා සංග්‍රහ ලිපි අප පුස්තකාලය තුල වෙනමම එකතුවක් ලෙස සකසා ඇත. එම ලිපි එකතුෙහි ඉන්ඩෙක්ස් එක ලබා ගැනීමට පුස්තකාල වෙබ් පිටුවෙහි නිවුස් පේපර් ආටිකල්ස් වෙත පිවිසෙන්න. අප පුස්තකාලය තුලදී පොතක් සොයා ගැනීම ඉතා පහසු කටයුත්තකි. එය පුස්තකාලයට පැමිණ හෝ මාර්ගගත ක්‍රමයට සිදු කළ හැකිය. ඔබට අවශ්‍ය පොත රාක්‍ය තුලින් සොයා ගැනීමේදී නිත්‍ය විමර්ශන පොතක් රතු පැහැති ආරකුරෙනුත්, තාවකාලික විමර්ශන පොතක් කොළ පැහැති ආරකුරෙනුත් ඔබට පහසුවෙන් හඳුනාගත හැකිය. මීට අමතරව ඉංග්ලිෂ් ලර්නින් සෝන් පොත් කහ පැහැති ටේප් පටියෙනුත්, ඩිපොසිටරි පොත් නිල් පැහැති ටේප් පටියෙනුත් හඳුනාගත හැකිය.
ලෙන්ඩින් පොත් සඳහා එලෙස වර්ණයන් භාවිත කර නොමැත. පොතක නාරටිය හරහා අලවා ඇති ලේබලය මගින් ඔබට පොතට හිමි අංකය සුවගත හැකිය. මෙම අංකය ලබා දෙන්නේ අන්තර්ජාතික වර්ගීකරණයකට අනුවය. එය නමින් ඩිවි ඩෙසිමල් ක්ලැසිෆිකේෂන් වේ. මෙම වර්ගීකරණයට අනුව පොත් මූලික වශයෙන් කාණ්ඩ 10කට බෙදා වෙන් කෙරේ. මෙම ප්‍රධාන කාණ්ඩ නැවත නැවතත් කුඩා කොටස්වලට වෙන් කර ඇත. උදාහරණයක් ලෙස සමාජීය විද්‍යාව අංක 300 වේ. ඒ යටතේ සමාජ සබඳතා අංක 302 ලෙස අංකණය කර ඇත. මෙහි අනුමාත්‍රකා දශම ස්ථාන ලෙස දක්වා ඇත. මෙලෙස සෑම විෂයක් ශ්‍රේෂ්ඨයකටම අදාළ අනුමාත්‍රකා සඳහා අංකයක් ලබා දී ඇත. මාර්ගගත ක්‍රමයට පොතක් සොයා ගැනීමට ප්‍රථමයෙන්ම අප පුස්තකාල වෙබ් අඩවියේ ඔන්ලයින් පබ්ලික් ඇක්සස් කැටලොග් වෙත පිවිසිය යුතු වේ. ඒ සඳහා opac.lib.sjp.ac.lk ලෙස ටයිප් කරන්න. එලෙස ලබාගත් ලයිබ්‍රරි කැටලොග් වෙබ් පිටුවෙහි සර්ච් බාර් එක යටතේ ඔබට අවශ්‍ය පොතෙහි නම ලබා දෙන්න. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය ආර්ථික විද්‍යාව සම්බන්ධ පොතක් සොයා ගැනීමට නම් ඉකනොමික්ස් හෝ ආර්ථික විද්‍යාව ලෙස ටයිප් කරන්න. ඉන්පසු ඔබට එම ටයිටල් එක යටතේ ඇති සියලුම පොත් පෙන්වුම් කෙරේ. එහි ඔබට අවශ්‍ය පොත මත ක්ලික් කළ පසු පොතෙහි අංකය, රාකගත කර ඇති ස්ථානය, පොත බැහැරගෙන යාමට ඇති හැකියාව ආදී සියලුම තොරතුරු ලබාගත හැකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පුස්තකාලය එහි පාඨකයන් උදෙසා බොහෝ සේවා හා පහසුකම් රැසක් සලසා දී ඇත. ප්‍රධාන වශයෙන් අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සඳහා Wi-Fi ෆැසිලිටි මෙන්ම පරිගණකය හා අන්තර්ජාලය හරහා අධ්‍යන කටයුතු සිදු කිරීමට ඉන්ටරැක්ටිව් ස්ටඩි ඒරියා ඒකකය පිහිටුවා ඇත. ඔබගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිගණකයක් නොමැතිනම් ලැප්ටොප් කම්පියුටරයක් දවසක කාලයකට පුස්තකාලය තුල භාවිතයට ලබා ගැනීමේ හැකියාව ලැප්ටොප් ලෙන්ඩින් ෆැසිලිටි හරහා පවතී. ඔබට පුස්තකාලය තුල යම් පොතක් හෝ පරිශන පත්‍රිකාවක් සුවගත නොහැකි නම් එය වෙනත් පුස්තකාලයකින් සොයා ඔබ වෙත ලබා දීමේ ක්‍රියාවලියක් අප පුස්තකාලය සතුවේ. මෙය ඉන්ටර් ලයිබ්‍රරි ලෝන් ලෙස හැඳින්වේ. මේ සඳහා ඔබ විසින් අප වෙත අදාළ ෆෝම් එක සම්පූර්ණ කර එවිය යුතුවේ. ඒ සඳහා පුස්තකාල වෙබ් පිටුවෙහි ඩවුන්ලෝඩ්ස් යටතේ ඇති ඉන්ටර් ලයිබ්‍රරි රික්වෙස්ට් ෆෝම් එක ඩවුන්ලෝඩ් කර සම්පූර්ණ කරන ලද ෆෝම් එක අප වෙත එවිය යුතුවේ. වසරේ සෑම දිනකම පැය 24 පුරාම විවෘත පුස්තකාලයට අනුබද්ධිත බාහිර කියවීම් ශාලාවක් ප්‍රධාන පුස්තකාලයට යාබදව පිහිටා ඇත. විශේෂයෙන්ම විභාග කාල සීමාවේදී මෙය සිසුන්ට ඉතා ප්‍රයෝජනවත් අංශයකි. තොරතුරු සාක්ෂරතාවය හා තොරතුරු සෙවීම පිළිබඳ වැඩසටහන් එනම් ඉන්ෆර්මේෂන් ලිටරසි සෙෂන්ස් විශ්වවිද්‍යාලයේ අධ්‍යනාංශයන්හි ඉල්ලීම මත පුස්තකාල අධ්‍යන කාර්ය මණ්ඩලය විසින් පවත්වනු ලබයි. උපාධි නිබන්ධන හා පර්යේෂණ කාර්යයන් සඳහා නිවැරදි තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත් වන බැවින් මෙම වැඩසටහන් ශිෂ්‍ය ප්‍රජාවගේ පමණක් නොව අධ්‍යන කාර්ය මණ්ඩලයේද පැසසුමට ලක් වී ඇත. පුස්තකාලය තුළදී පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු යටතේ ප්‍රධාන වශයෙන්ම ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත අවශ්‍ය විටකදී පුස්තකාල කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලබා දීම, විශේෂයෙන්ම විභාග කාල සීමාවේදී ආසන මිතුරන් සඳහා වෙන් නොකිරීම, පුස්තකාලය තුළදී ඔබගේ ජංගම දුරකථනය සයිලන්ට් මෝඩ් වෙත මාරු කිරීම හා විශේෂයෙන්ම රාකයකින් ලබාගත් පොතක් නැවත රාකගත කිරීම සිදු නොකළ යුතුයි. එලෙස රාකගත කිරීමේදී අප විසින් පවත්වාගෙන යනු ලබන පොත් සංවිධාන පටිපාටියට හානි සිදුවේ. එනිසා රාකයකින්ගත් පොතක් නැවත රාකගත නොකර අසල ඇති මේසයකින් තැබීම හෝ අප කාර්යබණ්ඩල සමාජිකයෙකු අතට එය පත් කිරීම ඉතා සුදුසු වේ. ඔබ පුස්තකාලයෙන් ලබාගත් පොතක් අදාළ දිනයට නැවත බාරදීම සිදු කළ යුතුයි. නැතහොත් ඒ සඳහා දඩ මුදල් ගණනය වේ. යම් හේකින් පොතක් අස්ථානගත වුවහොත් ඒ පිළිබඳ නොපුමාව ඉන්කුවරි කවුන්ටරයට දැනුම් දී එම පොතෙහි වෙනත් පිටපතක් හෝ එහි වටිනාකම ගෙවීම ඔබ සතු වගකීමකි.
එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වූ පසු පුස්තකාලයට ගෙවිය යුතු මුදලක් හෝ පොත් බාර දීමක් නොමැති බව සනාථ කිරීමට නෝඩියු සහතිකය ලබා ගැනීමත් අත්‍යවශ්‍ය වේ. පුස්තකාලය ලියාපදිංචි වීම සඳහා රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක ඔබට අපගේ වෙබ් පිටුවෙහි ඩවුන්ලෝඩ් යටතේ ලබා ගත හැකි. එහි ශිෂ්‍ය හැඳුනුම්පත් අංකය වන්නේ පීඩේ අකුරු සඳහන් ඉලක්කම් 5කින් යුත් අංකයයි. ඉන්පසු ඔබගේ විස්තර ලබා දෙන්න. මුලකුරු සමග නම, සම්පූර්ණ නම, ස්ත්‍රී පුරුෂභාවය, නිවසේ ලිපිනය සහ අවශ්‍ය නම් තාවකාලික ලිපිනයත් ලබා දෙන්න. ඉන්පසු ජාතික හැඳුනුම්පත් අංකය, නිවසේ හා ජංගම දුරකථන අංක ලබා දෙන්න. අප පුස්තකාලය තුල සාමාන්‍ය පුස්තකාලයක මෙන් පුස්තකාල කාඩ්පත් ලබා නොදෙන අතර ඒ වෙනුවට ඔන්ලයින් ලයිබ්‍රරි account එකක් නිර්මාණය වේ. පුස්තකාලය තුල සිදු කෙරෙන සියලුම ගනුදෙනු ඊමේල් මාර්ගය ඔස්සේ සිදුවන නිසා ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සම්පූර්ණ කාලය තුලදී භාවිත කරන valid email address එකක් ලබා දෙන්න. මෙලෙස සම්පූර්ණ කළ අයදුම්පත් readerservices@sjp.ac.lk යන ඊමේල් ලිපිනයට එවන්න. සතියක පමණ කාලයකදී ඔබට online library account පහසුකම ලබා දීම අප විසින් ඊමේල් මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ. එවිට online public access catalog මාර්ගයෙන් පුස්තකාල ගිණුමට පිවිසිය හැකිය. username ලෙස ඔබගේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය හා password ලෙස තරු 3 එනම් asterisk marks 3ක් ලබා දීමෙන් ඔබගේ පුස්තකාල ගිණුමට පිවිසිය හැකි වේ. පළමු වරට ඔබගේ ගිණුමට පිවිසි වහාම ඔබට ලබා දී ඇති password එක වෙනස් කර ගැනීම සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා change your password tab එක click කරන්න. මීට අමතරව මෙම පුස්තකාල ගිණුම හරහා ඔබට ඔබගේ personal details, borrowing history, දඩ මුදල් ආදී සියලු දේ දැන ගැනීමට හැකි වේ. අධ්‍යන කටයුතු පහසු කර ගැනීමට පොත් list ලෙස සකස් කිරීම හා පොත් මිතුරන්ට tag කිරීමත් මේ හරහා සිදු කළ හැකි. මෙම පුස්තකාල ගිණුමෙහි වගකීම ඔබ සතු වන බව තරයේ මතක තබා ගන්න. මෙම වීඩියෝ මගින් ඔබට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පුස්තකාලය පිළිබඳ මනා දැනුමක් ලැබෙන්නට ඇතැයි අපේක්ෂා කරමු. මීට අමතරව වෙන යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය වේ නම් පුස්තකාල වෙබ් අඩවියට පිවිසෙන්න. අදින් නැරඹෙන ඔබේ විශ්වවිද්‍යාල ජීවිතය පුරා පුස්තකාලය සමග රැඳෙමින් දැනුමින් පෝෂණය වෙමින් උසස් අධ්‍යාපනය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට පුස්තකාලය අධිපතිනිය ඇතුළු පුස්තකාල කාර්ය මණ්ඩලය මේන් සුභාශිංසන එක් කරමු. පළමුවෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයට නවක සිසු සිසුවියන් ලෙස පැමිණි ඔබව විශ්වවිද්‍යාලයේ චාරික අධ්‍යාපන අංශය වෙනුවෙන් මම ඉතාම ආදරයෙන් පිළිගන්න ලබනවා. මට මේ අවස්ථාවේදී ඔයගලන්ට කියන්න තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චාරික අධ්‍යාපන අංශය නවක ඔබ සහ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අප විසින් ලබා දෙන ලබන සේවාවන් පිළිබඳව එතනදී ඇත්තෙන්ම විශ්වවිද්‍යාලයක කාර්යභාරය විද්‍යාර්ථීන් බිහි කිරීම මේ විද්‍යාර්ථීන් බිහි කිරීමේදී ඔවුන්ගේ පෞරුෂ වර්ධනය කායික මානසික සංවර්ධනය සඳහා අප අංශයෙන් ලබා දෙනු ලබන්නේ ඉතාමත් වැදගත් වූ සේවයක්. මන්ද අද දවසේ අප විශ්වවිද්‍යාලයට පැමිණෙන ඔබගේ පෞරුෂ වර්ධනයට කායික මානසික නිරෝගීතාවය ඉතාම උසස් මට්ටමින් ගෙන යාමට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් යෝග්‍යතා පහසුකම් අප අංශය විසින් ලබලා දෙනවා. අපේ අංශය පාලනය වෙන්නේ මෙහෙවන්නේ අධ්‍යක්ෂිකාවක් යටතේ ක්‍රීඩා උපදේශකවරුන් ඉතාම දැනුමින් සන්නද්ධ හොඳ කාර්යශූර කාර්ය මණ්ඩලයක් ඉන්නවා. උපදේශකවරුන් 8 දෙනෙක් සහ සේවක පිරිසක් ඔබ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම් වේලාවක අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපේ අංශය සූදානමින් ඉන්නවා. අපේ අංශයෙන් තරඟකාරී ක්‍රීඩා 21ක් යටතේ
ක්‍රීඩායිසව් 35ක් වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා මම මෙතනදී කියන්න අවශ්‍යයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලීය ක්‍රීඩා සංගමය ඒ කියන්නේ විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල 14ම සම්බන්ධ කරමින් පිහිටුවාගෙන ඇති සම්මේලනයක් ඒක එමගින් තමයි වාර්ෂිකව අපි විශ්වවිද්‍යාල තරඟාවලින් පවත්වනවා මේ ක්‍රීඩායිසව් 35 සඳහා විශ්වවිද්‍යාලයේ දරුදරියන් අතරින් අපි මේ තරඟකාරී ක්‍රීඩායිසව් 35 සඳහා ක්‍රීඩා කණ්ඩායම් අප විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් වාර්ෂිකව එම තරඟවලට සහභාගී කරනවා මට ඔබට කියන්න අවශ්‍යයි 2015 වසරේ සිට 2019 වසර දක්වා අඛණ්ඩව වසර 5ක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා ශාස්ත්‍රයේ අප විශ්වවිද්‍යාලය නාමය ඉහළට මොසවා තබන්න ඔබගේ ජ්‍යෙෂ්ඨ අයලක්කලා සමත් වෙලා සිටිනවා අද විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක ඔබට වගකීමක් තියෙනවා මේ බාර දුන්නු යෂ්ටිය ඉදිරියට අරගෙන යාමට කුමක්ද අවාසනාවකට අපි 2020 අපට සියලු දේවල් අහිමි විය ගිය වසරක් වුණාමලු ලෝකයාටම මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාලය ඇතුලේ ක්‍රීඩාව කියන්නේ එක්තරා සංස්කෘතියක් මේක පරම්පරාවෙන් පරම්පරාවට බාර දෙන්න ඕනි මේ වර්ෂයේදී මට ඉතාම ආදරෙන් ඉල්ලන්න අවශ්‍යයි මේ පීඨයට පැමිණෙන ඔබ අනිවාර්යෙන්ම මේ සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්න අපේ අංශය සමග සම්බන්ධ වෙන්න කියලා මෙතනදී ක්‍රීඩා ඉසව් කිව්වොත් බැඩ්මින්ටන් ටේබල් ටෙනිස් රග්බි ෆුට්බෝල් ක්‍රිකට් පිහිනුම් අධි සියලුම ක්‍රීඩා සඳහා අවශ්‍ය සියලුම පහසුකම් පුහුණු උපදේශනය අප අංශය මගින් සපයන ලබනවා අපි දන්නවා පාසල් පද්ධතිය ඇතුලේ ඔබ ඉත ඈත පිටිසර ගමකින් නම් එන දරුවෙක් වෙන්න පුළුවන් ක්‍රීඩාවට ආස වෙන්න පුළුවන් දක්ෂ වෙන්න පුළුවන් පාසල් කාලේ මේ පහසුකම් ඔබ නොලද වෙන්න පුළුවන් නමුත් අපි විශ්වවිද්‍යාලයක් විදියට අපේ අංශය ඔබට මේ සියලුම පහසුකම් එක ආකාරයෙන්ම ලබා දෙනවා ඔබට කිසිදු වියදමක් මේ සඳහා යන්නේ නැහැ ඔබට අවශ්‍ය වන්නේ ඔබ කළ යුතු වන්නේ මේ සඳහා සහභාගී වීම පමණයි මන්ද ඔබ හෙට දවසේ ඔබට යහපත් පුරවැසියෙකු යහපත් විද්‍යාර්ථියෙක් ලෙස සමාජගත වෙන අවස්ථාවට ඔබගේ පෞරුෂය වර්ධනය කර ගැනීමට මේ ක්‍රීඩාව අනිවාර්ය අංගයක් වන බව මට විශ්වාසයි මන්ද විශ්වවිද්‍යාලයේ සෑම වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයකදීම ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම ශිෂ්‍යයින්ගේ ලේකන දිහා බැලුවොත් ක්‍රීඩාංශයේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් දෙස් විදෙස් තරඟවලට සහභාගී වූ දුවා දරුවන් මේ ප්‍රමුඛ ස්ථානගෙන තියෙන බව ඉතාම පැහැදිලියි. එනිසා ඔබ කිසිදු බියක් තබා ගන්න එපා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පැමිණි ඔබ ක්‍රීඩාවට සම්බන්ධ වීම තුල අධ්‍යාපනයට බාධාවක් කිසිලෙසකම වෙන්නේ නැහැ. එය ඔබට මහත් වූ උත්තේජනයක් වන බව මට විශ්වාසයි. එමෙන්ම ක්‍රීඩා කණ්ඩායම් වල දක්ෂතාවයන් ඇගයීමට අපි වාර්ෂිකව වර්ණ රාත්‍රියක් සංවිධානය කරනවා. එවෙමෙන්ම නායකත්ව පුහුණු ලීඩර්ෂිප් කැම්ප් අපි වාර්ෂිකව සංවිධානය කිරීම තුළින් ඔබගේ පෞරුෂයන් ගොඩනැගීමට ලබා දෙන්නේ මහත් වූ දායකත්වයක්. එබැවින් මම ඔබෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා විශ්වවිද්‍යාලයට පැමිණ අපේ අංශයේ දායකත්වයෙන් ලබා දෙනු ලබන එම සේවාවන් භුක්ති විඳින මෙන් එමෙන්ම අපිට විශාලම සම්පතක් අපිට තියෙනවා විශාලම පිහිනුම් තටාකය අප විශ්වවිද්‍යාලයේ සතුයි අපිට මෙඩල් ගන්න නෙවෙයි අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඔබ අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයෙන් එළියට යනකොට හොඳින් පිහිනුම් ප්‍රගුණ කරපු දරුවෙක් ලෙස එළියට යනවා දකින්න අපි හැමෝම ඉතාම ආසාවෙන් බලන් ඉන්නවා මුල සිට අගටම ඔබේ තෝරා ගන්න ලබන ක්‍රීඩාවක් අපි ඔබට පුහුණු වීම ලබා දෙනවා ගමෙන් ආපු දරුවෝ අපේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා තයිකොන්ඩෝ කරාටි ආදී ක්‍රීඩා මුල සිට අධ්‍යයන කරමින් ජාතික ශූරයන් වී අද දවසේ මගේ උපදේශක මණ්ඩලයේ සේවය කරනු ලබනවා එමෙන්ම ඔවුන් අපි වසර 3කට වරක් ලෝක විශ්වවිද්‍යාල තරඟාවලියට සිසුන් නියෝජනය කරනවා එතන 50ක 60ක යන කණ්ඩායමේ විශාලම පිරිසක් 15කට වැඩි පිරිසක් යන්නේ අපේ විශ්වවිද්‍යාලෙ. මෙතන ඉන්නවා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඇත ගම්වලින් විශ්වවිද්‍යාලෙ තුන පුහුණු වීම කරලා ඒව ප්‍රගුණ කළා ඒ තත්ත්වයන් උදා කරගත් දරුවෝ. ඉතින් මම ඔබට ඉතාම ආදරෙන් ඉල්ලීම් කරනවා
ඔබ ජීවිතය ගත කරන ඉතාම ලස්සන වයස එතනනුත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා කියන්නේ ඉතාම වාසනාවන්තයි ඉනුත් ජපුරට පැමිණි ඔබ ඉතාම පින්වන්තයි මේ ජීවිතයේ ලස්සන සුන්දරත්වය තව තවත් වැඩි කරගන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චාරික අධ්‍යාපන ඒකකයේ සමග එක් වෙන්න කියලා මම ඔබට ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා